පුතේ විනාඩි 1 දෙන ක්ලාස් එක පටන් ගන්නවා
හරි ආයුබෝවන් පුතේ ඒ පොඩක් පරක් වුණා මිට කලින් ක්ලාස් දෙකක් තිබ්බා එනිසා පොඩක් පරක් වුණා හැමෝටම මාව පේනවා සහ මාව ඇහෙනව නේද හැමෝටම මාව පේනවා සහ මාව ඇහෙනව නේද හරි මිනිසා තම දෑතේ ශක්තියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා භාණ්ඩ නිෂ්පාදනය කිරීම කාර්මික විප්ලවය. මොකද උදේ කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිසා තමන්ගේ දෑතේ ශක්තියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කර භාණ්ඩ නිෂ්පාදනය කිරීම කාර්මික විප්ලවය. එතකොට මේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්න ප්‍රධානතම හේතුව වන්නේ මේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්න ප්‍රධානතම හේතුව වන්නේ පුතේ මොකක්ද ඒකට හේතුව බලපාන ප්‍රධාන හේතුව මොකක්ද කාර්මික විප්ලවය ඇති වෙන ප්‍රධාන හේතුව මොකක්ද වෙළඳාමේ දියුණුවත් එක්ක වෙළඳපළේ හරිද වෙළඳපළේ තියෙන ඉල්ලුමට හරියන සැපයුම ලබා දෙන්න ඕන නිසා ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න ඕන නිසා මේ කාර්යක්ෂමතාවය භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕනි හරි මංගොම කියන්නම් මම සරල විදියට කියන්නම් මම ආපහු මුලින්දල කියන්නම් කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිසා එය වෙන්නේ නැහැ මේක මිනිසා තම දෑතේ ශක්තියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කර භාණ්ඩ නිෂ්පාදනය කිරීම කාර්මික විප්ලවය මොකක්ද කාර්මික විප්ලවය කියලා කියන්නේ කාර්මික විප්ලවය කියලා කියන්නේ මිනිසා තමන්ගේ දෑතේ ශක්තියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතා කර භාණ්ඩ නිෂ්පාදනය කිරීම කාර්මික විප්ලවයයි මේ කාර්මික විප්ලවය ආරම්භ වෙන්න බලපාපු ප්‍රධානතම හේතුව තමයි මේ වෙළඳාමේ දියුණුව වෙළඳාමේ දියුණුව උදේ වෙළඳපළේ ඉල්ලුමට හරියන සැපයුම දෙන්න ඕන වෙළඳපළේ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න ඕනි. ඉල්ලුමට හරියන සැපයුම කියලා කියන්නේ මේ වෙළඳපළේ භාණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ජනගහනයේ වර්ධනයත් එක්ක ඔන්න ඔයගේ ක්‍රම විවිධ ක්‍රමවේදත් එක්ක මොකක්ද මේ වෙළඳපළේ භාණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මේ ඉල්ලුම වැඩි වෙනකොට පුතේ අපිට ඒකට හරියන සැපයුමක් දෙන්න ඕනි. ඉල්ලුමට හරියන සැපයුම දෙන්න ඕනි. එතකොට භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕනේ තෝඩ පුතේ ඔය අතින් හරිද එව්ව මෙව්ව කරලා හරියන්නේ නැහැ ඒ සඳහා මොනවද භාවිතා කරන්න ඕනි යන්ත්‍ර සූත්‍ර භාවිතා කරන්න ඕනි මේ කාර්මික විප්ලවය මම කිව්වා මුලින්ම ආරම්භ වුණේ පුතේ බ්‍රිතාන්‍යේ කාර්මික විප්ලවය මුලින්ම ආරම්භ වුණේ බ්‍රිතාන්‍ය තුල ඒ 18 වන සියවසේ අගභාගයේදී 18 වන සියවසේ අගභාගයේදී තමයි කාර්මික විප්ලවය ආරම්භ වුණේ කාර්මික විප්ලවය ආරම්භ උනේ. එතකොට පුතේ එතකොට මේ කාර්මික විප්ලවය මේ මුල් කාලයේ බ්‍රිතාන්‍ය තුල විතරයි ක්‍රියාත්මක උනේ. කාර්මික විප්ලවය මුල් කාලේ ක්‍රියාත්මක උනේ බ්‍රිතාන්‍ය තුල විතරයි. ඊට පස්සේ තමයි වසර 50ක් විතර ගියාට පස්සේ එමු නැත්තම්
අඩසියවසක් විතර ගියාට පස්සේ යුරෝපයේ සෙසු රටවල් කරා යුරෝපයේ අනෙක් රටවල් කරා මෙන්න මේ කියන කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙලා යනවා මෙන්න මේ කියන කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙලා යනවා හරි එතකොට පුතේ එතකොට එතකොට මේ යුරෝපයේ ව්‍යාප්ත වෙච්ච සෙසු රටවල් තමයි ජර්මනිය ස්පාඤ්ඤය පෘතුගාලය වගේ රටවල් වලට මෙන්න මේ කියන කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙලා යනවා මෙන්න මේ කියන කාර්මික විප්ලවය ව්‍යාප්ත වෙලා යනවා හරි ඒ වගේම පුතේ මේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය තුල ආරම්භ වීමට බලපාන හේතු මම සාකච්ඡා කරා මොනවද පුතේ බ්‍රිතාන්‍ය තුලම අය මේක කාර්මික විප්ලවය ආරම්භ වුනේ කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය තුලම ආරම්භ වුනේ ඇයි මොනවද හේතු කියන්න බලන්න මයික් එක ඔන් කළා ජනගහනය අධික වීම මුදල් ආයෝජනය සඳහා ධනවතුන් බ්‍රිතාන්‍ය තුල සිටීම හරි කියෝ ගත්තද හරි එතකොට මේ කාර්මික විප්ලවය කාර්මික විප්ලවය නිසා පුතේ මේ කාර්මික විප්ලවය නිසා ප්‍රධාන ශේෂ්ත්‍ර තුනක් කාර්මික විප්ලවය නිසා ප්‍රධාන ශේෂ්ත්‍ර තුනක් වර්ධනය වුණ ප්‍රධාන වශයෙන් ඒක පළවෙනි එක තමයි පේෂ කර්මාන්තය පළවෙනි කර්මාන්තය තමයි පේෂ කර්මාන්තය මොකක්ද පුතේ මේ පේෂ කර්මාන්තය කියලා කියන්නේ පුතේ වීඩියෝ එක ඔන් කරන්න පුතේ මටත් කම්මැලි පේෂ කර්මාන්තය කියලා කියන්නේ මොකක්ද පේෂ කර්මාන්තය කියලා කියන්නේ මොකක්ද
මොකක්ද මේ පේශ කර්මාන්තය කියලා කියන්නේ පේශ කර්මාන්තය කියලා කියන්නේ පේශ අපේශ කියන්නේ ආපේශ කියලා කියන්නේ ආමූණ ආමූණ පිළිබඳව මොකක් හරි කරන සිද්ධියක් වෙන්නේ නැති මේ පේශ කර්මාන්තය කියන්නේ එහෙමද පේශ කර්මාන්තය කියලා කියන්නේ මොකද්ද පුතේ කියහල් ලොකෙක් එක්ක හරි මයික් එක ඔන් කරලා මෙන්න මේකයි සර් පේශ කර්මාන්තය කියන්නේ කියලා රෙදි කර්මාන්තයද කප් කර්මාන්තය පේශ කර්මාන්තය කියලා කියන්නේ පුතේ රෙදි පිළි කර්මාන්තයට එතකොට මේ කාර්මික විප්ලවය නිසා සංවර්ධනය වුණු ප්‍රධාන ශේත්‍රයක් තමයි පේශ කර්මාන්තය එකක් පේශ කර්මාන්තය දෙවැනි එක තමයි පුතේ යකඩ හා වාණේ කර්මාන්තය යකඩ හා වාණේ කර්මාන්තය යකඩහා වාණේ කර්මාන්තය තුන්වෙනි එක තමයි ගල් ලඟුරු කර්මාන්තය මොකක්ද මොකක්ද මේ කාර්මික විප්ලවය නිසා සංවර්ධනය වෙච්ච ප්‍රධාන ශේත්‍ර තුන මොකක්ද කාර්මික විප්ලවය නිසා සංවර්ධනය වෙච්ච ප්‍රධාන ශේත්‍ර තුන මොකක්ද එක මොකක්ද පුතේ එක මොකක්ද පේජ කර්මාන්තය කර්මාන්තය දෙක මොකක්ද නකටහා වාණේ කර්මාන්තය වාණේ කර්මාන්තය නියමයි තුන්වෙනි එක ගල්ලඟුරු කර්මාන්තය ගල්ලඟුරු කර්මාන්තය පළවෙනි එක මොකක්ද පේශ කර්මාන්තය දෙක යකඩහා වාණේ කර්මාන්තය තුන ගල්ලඟුරු කර්මාන්තය මේ පන්තියේ ඉන්න කොල්ලන්ට නම් ගැට් එකක් නැහැ කෙල්ලෙක් තමයි මයික් එක ඔන් කරලා කතා කරන්නේ ඈ ගැට් එකක් නැද්ද වීඩියෝ ගොන් කරන්න ගැට් එකක් නැහැ 11 අවසර කියලා කියන්නේ ඈ ලැජ්ජයි උගන්නන මේ පිරිමියෙක් වෙච්ච මට ලැජ්ජයි උගන්නන කොල්ලෙක් වෙච්ච කොල්ලෙක් කියන අපි නාගිනි මේනේ පුතේ අපි වයසකට අයල් නෙමෙයිනේ හරිද මේ කොල්ලෝ මට ලැජ්ජයි හරිද මට ලැජ්ජයි මේ කොල්ලෙක් වීඩියෝ එකක් ඔන් කරා එක කොල්ලෙක් ඉන්නවා හරිද ඒත් අපේ කොල්ලෙක් මේ ඒ නිසා මේ ඌරෙන් අනිත් පන්තියේ නෙවෝ ටික ඔන් කරන්නේ නැහැ වීඩියෝ එක. ඈ ගැට් එකක් නැද්ද? ගැට් එකක් නැද්ද කො 11 අවසරේ කොල්ලන්ගේ සද්දේ. සද්දේ නම් එපා වීඩියෝ එකක් ඔන් කරහල්ලා. නැද්ද? එකෙක් නැ එකයි ඉන්නේ. නැත්ත එකෙක්වත්. නැත්තම් මම මේ පන්තියේ ඉන්නේ කෙල්ලෝ විතරද? මේ පන්තියේ කෙල්ලෝ විතරද? හා එක්ක මයික් ඔන් කරලා කතා කරන්නේ නැහැ පුතේ. ඈ අර 11 වසරට ආපුවාම හරි අර පොඩ්ඩක් අම් දෙකක් එනවා. හා 11 වසරට ආවම පොඩි අම් දෙකක් එනවා. චූටි අම් දෙකක්. ආ මං තමයි පොර. මං තමයි අයියා. හා මට එහා එකෙක් නැහැ. ඈ අන්නේ වගේ චූටි අන් දෙකක් එනවා චූටි හිච්චි පිච්චි අන් දෙකක් එනවා ඔය අන් ආපුවාම හරි අන් ආපුවාම ඔය අන් කපන්න තැන් තියෙනවා හරි අන් කපන්න තැන් තමයි අතපුරෝල හොදට කණේ පාර කොහෙ හරි වැදුනොත් එහෙම සුපිරියට අන් කැපෙනවා වැඩේ කියන්නේ මට මේ ඔන්ලයින් ක්ලාස් එකේදී එක කරන්නද අහුවෙන්නේ නැහැ නේ අතට පහෙට ඉන්නේ ඈ ඉන්නේ පොඩ්ඩ ඒ නිසා කොල්ලෙක් දෙන්නේ වීඩියෝ එක ඔන් කරලා එන්න ක්ලාස් එක පොඩ්ඩක් මට නැත්තම් කම්මැලිනේ කොල්ලෝ 10 වෙනක උගන්නන්නත් ඕනි මේක ඉවර කරන්නත් ඕනි ඈ යසිත් වීඩියෝ ගොන් කරන්න නෑ හරි හරි අවුලක් නෑ මේ
කාර්මික විප්ලව නිසා පුතේ මේ කාර්මික විප්ලව නිසා ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨ තුනක් සංවර්ධනය වෙනවා කාර්මික විප්ලව නිසා ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨ තුනක් සංවර්ධනය වෙනවා පළවෙනි එක මොකද්ද පුතේ පේෂ කර්මාන්තය දෙවෙනි එක යකඩහා වානේ කර්මාන්තය තුන්වෙනි එක ගල් අඟුරු කර්මාන්තය මෙන්න මේ කියන ප්‍රධාන ශ්‍රේෂ්ඨ තුන සංවර්ධනය වෙන්නේ පුතේ කාර්මික විප්ලව නිසා කාර්මික විප්ලවය නිසා හරි එතකොට මේ බ්‍රිතාන්‍යයේ තියෙන රෙදිපිලිවලට ඉහළ ඉල්ලුමක් පවතිනවා පුතේ බ්‍රිතාන්‍යයේ තියෙන රෙදිපිලිවලට ඉහළ ඉල්ලුමක් පවතිනවා ඒකට හේතුව තමයි මේ බ්‍රිතාන්‍ය තුන ජනගහණය වැඩි බ්‍රිතාන්‍ය තුන ජනගහණය වැඩි ඒ වගේම පුතේ මේ බ්‍රිතාන්‍ය තුන අර බ්‍රිතාන්‍ය මේ වෙනකොට යටත් විජිත රාශි
දුවන නඩාව නැමැති යන්ත්‍රය නිර්මාණය කරන ලදී. දුවන නඩාව නැමැති යන්ත්‍රය නිර්මාණය කරන ලදී. දුවන නඩාව මරු නම් දුවන නඩාව. ගත්ත බන් දුවන නඩාව. මේක වෙන වෙනමක් තිබුණ නැත්නම් දුවන නඩාව. දුවන නඩාව නැමැති යන්ත්‍රය නිර්මාණය කරන ලදී. දුවන නඩාව නැමැති යන්ත්‍රය නිර්මාණය කරන ලදී. සර් සර් ටියුට් එකේ පොඩ්ඩක් කියව කලේ නෑනේ. මොකද පුතේ? ටියුට් එකේ කාලම එක විබ්ලේ විස්දාන්න ඇතවීමට බලපෑ හේතු කලේ නෑනේ. මොකද මොකද මොකද්ද? කාල්මික විප්ලවයේ බ්‍රිතාන්‍ය ඇතවීමට හේතු කලේ නෑනේ. හේතු කරේ නෑ. එක දෙකයිනේ කලේ. දෙකයිද පුතේ මම කරේ? අනිත් ළමයි පුතා මට කියන දෙකයිද පුතේ මම කරේ? හතරවෙනි එක ඉඳන් තියෙන්නේ අද. එහෙමද පුතේ? මම අනිත් ටික ලියන්න දුන්නේ නැද්ද? ඔක්කොම කරා සර්. ඔක්කොම කරා පුතේ. ඔක්කොම ලියන්න දුන්නා කී සතියේ? හරි. හරි. දුවන නඩාව නිර්මාණය කරේ කවුද පුතේ? දුවන නඩාව ජයනි කවුද පුතේ දුවන නඩාව හැදුවේ? ජෝන් කේ විසින් තමයි දුවන නඩාව නිර්මාණය කරේ. දුවන නඩාව කරා මොකද්ද සිද්ධ කරන්නේ? දුවන නඩාව කරා මොකද්ද සිද්ධ කරන්නේ? රෙදි විවීම. දුවන නඩාව කරා සිද්ධ කරන්නේ මොකද්ද? රෙදි විවීම. හරි. ඊට පස්සේ පුතේ මේ 1764 වර්ෂයේදී 1764 වර්ෂයේ හාග්‍රිව්ස් විසින් නිර්මාණය කරන පුතේ ජෙනි කියලා යන්ත්‍රයක්. ජෙනි යන්ත්‍රය හරහා සිද්ධ වුණේ මෙන්න මේ කියන ජෙනි යන්ත්‍රය හරහා සිද්ධ කරේ පුතේ කපු කැටීම. ඒ කියන්නේ නූල් නිර්මාණය කිරීම තමයි මෙන්න මේ කියන හාග්‍රිව්ස්සින් නිර්මාණය කරපු ජෙනි යන්ත්‍රය හරහා සිද්ධ වුනේ. ජෙනි යන්ත්‍රය හරහා මොකද? ජෙනි ඔයගොල්ලෝ හිතන්න එපා. මේ ජෙනිය කියන්නේ ලයිට් ගියාම දාන එක කියලා. එහෙම අර ගඩ කාලා දාන්නේ. ඒක නෙමෙයි මේ ජෙනි යන්ත්‍රය. හරිද? මේ ජෙනි යන්ත්‍රය හරහා සිද්ධ වුනේ. මේ කියන ජෙනි යන්ත්‍රය හරහා සිද්ධ වුනේ මොකද්ද? කපු කැටීම තමයි මෙන්න මේ ජෙනි යන්ත්‍රය හරහා සිද්ධ වුනේ. පුතේ මේ දුවන නඩාව අහගන්න. මේ ජෙනි කියන යන්ත්‍රයට කලින් තමයි දුවන නඩාව නිර්මාණය කරේ. මේ දුවන නඩාව හරහා රෙදි විවීම වේගවත් වුණා. එතකොට පුතේ රෙදි නිර්මාණය කරන්න මොන වලින්ද? නූල් වලින්නේ. එතකොට නූල් ප්‍රමාණය රෙදි වියන්න නූල් ප්‍රමාණය මදි වුණා. ඒ නූල් ප්‍රමාණය මදි වුණු නිසා තමයි මේ නූල් විවීම වේගවත් කරන්න මෙන්න මේ කියන ජෙනි යන්ත්‍රය නිර්මාණය කරේ. මෙන්න මේ කියන ජෙනි කියන යන්ත්‍රය නිර්මාණය කරේ. බලන්න පුතේ ටියුට් එකේ දෙවෙනි එක ලියාගන්න. දෙවෙනි ටියුට් එකේ දෙවෙනි එක ලියාගන්න. අංක 2 කියලා දාලා ලියාගන්න. 1864 හාග්‍රිව්ස් විසින් ජෙනි යමති යන්ත්‍රය නිර්මාණය කිරීම. හාග්‍රිව්ස් මෙයාගේ නම ජේම්ස් හාග්‍රිව්ස්. ජේම්ස් හාග්‍රිව්ස් විසින් ජෙනි කියලා යන්ත්‍රයක් නිර්මාණය කළා.
බලන්න ටියුට් එක බලන්න ටියුට් එක දුවන නඩාව මගින් රෙදිදිවීම වේගවත් විය එහෙත් රෙදිදිවීමට අවශ්‍ය නූල් සැකසීම වේගවත් නොවීම තව දුරටත් ගැටලුකාරීව පැවතුණි එවකට පැවති තත්ත්වය අනුව නූල් කටින්නම් 6 දෙනෙකු විසින් දිනකට සපයවන ලද නූල් ප්‍රමාණය එක් නූල් වියන්නෙකුට එක් දිනකට පමණි. ඒ කියන්නේ මේ නූල් නැහැ. නූල් ඉල්ලේ. රෙදි වියනවා නූල් ඉල්ලේ. හරිද? නූල් නැහැ. හරිද? ඇයි අපඩෝ මේ විතහල් ලඟු? දැන් පුතේ මේ රෙදි වියන්න යන්ත්‍රයක් හදලා. රෙදි වියන්න යන්ත්‍රයක් හදලා. එතකොට මේ නූල් වියන්න යන්ත්‍රයක් හදලා නැහැ. ඈ? එතකොට පුතේ එතකොට නූල් නැතුව රෙදි වියන්නේ අහවල් එකෙන් ඈ හරි එතකොට අන්නේ නිසා තමයි මේ ජේම්ස් හාග්‍රීව්ස් විසින් ආ ජේම්ස් හාග්‍රීව්ස් විසින් මේ ජෙනි කියන යන්ත්‍රය නිර්මාණය කරේ මෙන්න මේ කියන ජෙනි කියන යන්ත්‍රය නිර්මාණය කරේ හරි ලියන්න පුතේ ලියන්න මේ නිසා නූල් කැටීම වේගවත් කිරීම ගැන මේ නිසා නූල් කැටීම වේගවත් කිරීම ගැන බ්‍රිතාන්‍ය තුල උනන්දුවක් ඇතිවිය 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 එහි ප්‍රතිඵලයක් වශයෙන් එහි ප්‍රතිඵලයක් වශයෙන් ජේම්ස් හාග්‍රිවස් විසින් ජේම්ස් හාග්‍රිවස් විසින් ජේම්ස් හාග්‍රිවස් විසින් ජේම්ස් හාග්‍රිවස් විසින් ජෙනි නැමැති යන්ත්‍රයක් නිපද විය 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 ඊට පස්සේ පුතේ තවත් යන්ත්‍රයක් නිර්මාණය කරනවා තවත් යන්ත්‍රයක් නිර්මාණය කරනවා ඒ සැමුවෙල් කෝප්ටන් විසින් ඒ 1779 වර්ෂයේදී 1977 වර්ෂයේදී sorry 1979 වර්ෂයේදී සැමුවෙල් කෝප්ටන් විසින් සැමුවෙල් විසින් නිර්මාණය කරන පුතේ මියුල් කියලා යන්ත්‍රයක්
මියුල් කියලා යන්ත්‍රයක් මේ මියුල් යන්ත්‍රය හරහා සිද්ධ කරේ මේ මියුල් කියන යන්ත්‍රය හරහා සිද්ධ කරේ වඩා සියුම් සහ ශක්තිමත් නූල් නිර්මාණය කරා මේ මියුල් යන්ත්‍රය හරහා මොකද්ද සිද්ධ කරේ මියුල් යන්ත්‍රය හරහා මොකද්ද නිර්මාණය කරේ මියුල් කියලා යන්ත්‍රය හරහා මොකද්ද නිර්මාණය කරේ පුතේ වඩා සියුම් සහ ශක්තිමත් නූල් නිර්මාණය කළා වඩා සියුම් සහ ශක්තිමත් නූල් නිර්මාණය කරා පුතේ මෙන්න මේ කියන මියුල් යන්ත්‍රය හරහා මෙන්න මේ කියන මියුල් යන්ත්‍රය හරහා මේ වඩා ශක්තිමත් සහ වඩා ශක්තිමත් සහ සියුම් නූල් නිර්මාණය කරා ලියා ගන්න लिया गंदे जेनी यंत्र यहाँ जलरामु याने यंत्र देखे ही पुते बड़ा तुम्हेरी का मगेर ना अवलक ने है हाथरे निकलिया गंदे जेनी यंत्र यहाँ जलरामु याने यंत्र देखे उपयोगी कर गाने मीन जेनी यंत्र यहाँ जलरामु याने यंत्र देखे उपयोगी कर गाने मीन जेनी यंत्र यहाँ जलरामु याने यंत्र देखे उपयोगी कर गाने मीन මියුල් යම් නැමැති යන්ත්‍රයක් නිපදවන ලදී මියුල් නැමැති යන්ත්‍රයක් නිපදවන ලදී මියුල් නැමැති යන්ත්‍රයක් නිර්මාණය කරන ලදී ඒ හරහා සිදු කරනු ලැබුවේ 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 වඩාත් ශක්තිමත් සහ සියුම් නූල් නිර්මාණය කිරීමයි වඩාත් ශක්තිමත් සහ සියුම් නූල් නිර්මාණය කිරීමයි උතේ ඊට පස්සේ 1769 වර්ෂයේදී ආ 1769 වර්ෂයේදී රිචඩ් ආක්රයිට් විසින් රිචඩ් ආක්රයිට් විසින් නිපදවුව පුතේ ජලරාමුව කියලා යන්ත්‍රයක් ජලරාමුව කියලා යන්ත්‍රයක් මේ ජලරාමුව රහා සිද්ධ කරේ පුතේ මේ නූල් කැටීම ආ නූල් කැටීම තමයි මේ ජලරාමුව හරහා සිද්ධ කරේ නමුත් පුතේ මේක ක්‍රියාකලයේ ජල බලේ මේක ක්‍රියාකලයේ ජල බලේ ඒ වගේම මේක විශාල යන්ත්‍රයක් මේක මේ යන්ත්‍රේ ක්‍රියාත්මක කරන්න ජලය අනිවාර්යෙන් ඕනි කියන්නේ ජලාශයක් ආශ්‍රිතව තමයි මෙන්න මේ කියන ජලරාමුව නිර්මාණ ක්‍රියාත්මක කරන්න ඕනි හරි ලියාගන්න පුතේ යටතේ රිචඩ් ආක්රයිට් නැමැත්තා විසින් උදේ ඉඩ පරිස්සම් කරලා ලියන්න ඕකේ ඉඩ පොඩ්ඩක් මම අඩුවෙන් තියලා තියෙන්නේ රිචඩ් ආක්රයිට් නැමැත්තා විසින් කාර්යක්ෂමව නූල් කැටීම සඳහා කාර්යක්ෂම ලෙස නූල් කැටීම සඳහා කාර්යක්ෂම ලෙස නූල් කැටීම සඳහා කාර්යක්ෂමව නූල් කැටීම සඳහා ජෙනි නැමැති යන්ත්‍රයක් නිපදවන ලදී ජෙනි නැමැති යන්ත්‍රයක් නිපදවන ලදී
ජෙනි නැමැති යන්ත්‍රයක් නිපදවන ලදී. මීට පෙර පැවති යන්ත්‍රයට වඩා වඩාත් කාර්යක්ෂම ලෙස මීට පෙර පැවති යන්ත්‍රයට වඩා වඩාත් කාර්යක්ෂම ලෙස මෙම යන්ත්‍රයෙන් නූල් කටුණු ලැබේ. එය ක්‍රියාකර වීමට විශාල ජලධාරිතාවක් අවශ්‍ය වූ බැවින් එය ක්‍රියාත්මක කිරීමට විශාල ජලධාරිතාවක් අවශ්‍ය වූ බැවින් එය ක්‍රියාත්මක කිරීමට විශාල ජලධාරිතාවක් වූ බැවින් ඒ ක්‍රියා කිරීමට විශාල දලදාරිතාවක් වූ බැවින් එය භාවිතා කළ හැකි වූවේ එය භාවිතා කළ හැකි වූවේ ජල පහසුකම් සහිත ස්ථානවල පමණි. 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 උදේ ඊට පස්සේ 1785 දී 1785 දී පුතේ එඩ්මන් කාර්ට්‍රයිට් විසින් එඩ්මන් කාර්ට්‍රයිට් එඩ්මන් කාප්රයිට් විසින් පුතේ මේ මියුල් කියන යන්ත්‍රය වාෂ්ප බලෙන් ක්‍රියාත්මක කරන්න හැදුවා. වාෂ්ප බලෙන් ක්‍රියාත්මක කරන්න හැදුවා. හරි. බලා ගන්න පුතේ ඩියුට් එකේ පස්වෙනි කොටස. අනතුරුව 1785 වර්ෂයේදී එඩ්මන් කාප්රයිට් නැමැත්තා විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලෙන් ක්‍රියා කරවීමේ යන්ත්‍රයක් සොයා ගන්නා ලදී. මේ අනුව කපු කැටීම ඉතා කාර්යක්ෂම කර ගැනීම සඳහා අලුත් යන්ත්‍ර සූත්‍ර මෙන්ම නව තාක්ෂණයද සොයා ගැනීමට හැකි විය. ඔන්න මෙන්න මේව තමයි පුතේ මෙන්න මේව තමයි මේ පේෂ කර්මාන්තය නිසා නිර්මාණය වෙච්ච යන්ත්‍ර සූත්‍ර. පේෂ කර්මාන්තය නිසා නිර්මාණය වෙච්ච යන්ත්‍ර සූත්‍ර මොකක්ද? පළවෙනි එක 1773 දී ජෝන් කේ විසින් දුවන නඩාව නිර්මාණය කරා. මේ දුවන නඩාව හරහා සිද්ධ වුණේ රෙදි විවීම. ඊට පස්සේ පුතේ 1764 දී ජේම්ස් හාර්ග්‍රීව්ස් විසින් ජෙනි කියලා යන්ත්‍රයක් නිර්මාණය කරා. මේ ජෙනි කියලා යන්ත්‍රය හරහා සිද්ධ කරේ නූල් කැටීම. පුතේ නූල් කැටීම. ඊට පස්සේ 1769 දී රිචඩ් ආක්රයිට් විසින් ජල රාමුව කියලා ඔබතේ රිචඩ් ආක්රයිට් නිර්මාණය කළ ජල රාමුව කියලා යන්ත්‍රයක් නිර්මාණය කරා. මේ ජල රාමුව හරහා සිද්ධ කරෙත් නූල් කැටීම. නූල් කැටීම. ඊට පස්සේ 1779 දී සැමුවෙල් කෝල්ටන් විසින් මියුල් කියලා යන්ත්‍රයක් නිර්මාණය කරා. මේ මියුල් කියන යන්ත්‍රය හරහා සිද්ධ කරේ වඩාත් සියුම් සහ ශක්තිමත් නූල් නිර්මාණය කිරීම.
ඊට පස්සේ 1785 දී එඩ්මන්ඩ් කාක්රයිට් විසින් මේ මියුල් කියන යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන්න හැදුවා. හරි. මෙන්න මේ කියන යන්ත්‍ර ටික තමයි මෙන්න මේ කියන යන්ත්‍ර ටික තමයි මේ පේශ කර්මාන්තය නිසා නිර්මාණය වෙච්ච යන්ත්‍ර සූත්‍ර. මම ආපහු පැහැදිලි කරන්න. පළවෙනි එක 1733 දී ජෝන් කේ දුවන නඩාව නිර්මාණය කිරීම. දුවන නඩාව හරහා සිද්ධ කරේ රෙදි විවීම. ඊට පස්සේ 1764 දී ජේම්ස් හාග්‍රිවස් විසින් ජෙනි කියලා යන්ත්‍රයක් නිර්මාණය කරා. මේ ජෙනි කියන යන්ත්‍රය හරහා සිද්ධ කරේ නූල් කැටීම. ඊට පස්සේ 1779 දී සැමුවෙල් sorry 1769 දී රිචඩ් ආක්රයිට් විසින් ජල රාමුව කියලා යන්ත්‍රයක් නිර්මාණය කරා. මේ ජල රාමුව හරහා සිද්ධ කරේ නූල් කැටීම. නමුත් මේකේ තියෙන දුර්වලතාවය තමයි මේක ක්‍රියාත්මක කරන්න විශාල ජල ධාරිතාවක් ඕනි. ඒ නිසා ජලය අධික ස්ථානයක විතරයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊට පස්සේ 1779 දී සැමුවෙල් කෝප්ටන් විසින් මියුල් කියලා යන්ත්‍රයක් නිර්මාණය කරා. මේ මියුල් කියන යන්ත්‍රය හරහා සිද්ධ කරේ වඩාත් සියුම් සහ ශක්තිමත් නූල් නිර්මාණය කිරීම. ඊට පස්සේ 85 දී එඩ්මන්ඩ් කාක්රයිට් නැමැත්තා විසින් පුතේ නිර්මාණය කළා. මොකද්ද එඩ්මන්ඩ් කාක්රයිට් නැමැත්තා විසින් මියුල් යන්ත්‍රය වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන්න නිර්මාණය කළා. හරි. තේරුණාද පුතේ මේ දක්වා? මේ දක්වා තේරුණාද? ඔව් සර්. තේරුණා නේද පුතේ? ඔව් සර් තේරුණා. හරි. එහෙනම් පුතේ විනාඩි 5ක් දෙන්නම්. කියව ගන්න පුතේ.
සර් මයික් එක ඔෆ් වෙලා හැමෝම කියව ගත්ත නේද පුතේ හැමෝම කියව ගත්ත නේද පුතේ කියව ගත්තද ඔව්සන් හරි ඊට පස්සේ පුතේ අපි කතා කරනවා යකඩහා වාණේ කර්මාන්තය පිළිබඳව යකඩහා වාණේ කර්මාන්තය යකඩහා වාණේ කර්මාන්තය පුතේ මේ බ්‍රිතාන්‍ය කියලා කියන්නේ හා බ්‍රිතාන්‍ය කියලා කියන්නේ යපස් හරිද යපස් බහුලව පවතින රටක් තමයි බ්‍රිතාන්‍ය කියලා කියන්නේ හා එතකොට පුතේ මේ යකඩ නිර්මාණය කරන්නේ මොනව තුලින්ද මොනව නිස්සාරණය කළද යකඩ හදන්නේ මොනවමකින්ද යකඩ හදන්නේ මොනවකින්ද යකඩ නිර්මාණය කරන්නේ මොනවමකින්ද යකඩ හදන්නේ මොනවමකින්ද පුතේ යකඩමකින්ද යකඩ හදන්නේ මොනවමකින්ද යපස්සුණු කරලා අවුන්නේ යපස් මගින් යපස් වලින් ඔව් පුතේ යකඩ නිර්මාණය කරන්නේ යපස් උණු කරලා යකඩ නිර්මාණය කරන්නේ යපස් උණු කරලා එතකොට මේ බ්‍රිතාන්‍ය කලින් ඉඳලම් පුතේ අවියායුධ නිපදෙව්වා අවියායුධ නිපදෙව්වා ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා උපකරණ නිපදෙව්වා ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ කාර්නික විප්ලවය එනවත් එක්කම යంత్ర සූත්‍ර නිපදවන්න යంత్ర සූත්‍ර නිර්මාණය කරන්න මොනවද යකඩ උවමනා වුණා යකඩ උවමනා වුණා ඒ නිසා පුතේ වේගයෙන් යකඩ නිර්මාණය කරන්න අවශ්‍ය වුණා යකඩ උණු කිරීමට අවශ්‍ය වුණා එතකොට මේ කාර්මික විප්ලවයට කලින් පුතේ යපස් උණු කරේ ධර්මගි හා කාර්මික විප්ලවයට පෙර මේ යපස් උණු කරේ ධර්මගි ධර්මගි නමුත් මේ කාර්මික විප්ලවයෙන් පස්සේ මේ යකඩ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය වැඩි වුණා කාර්යක්ෂමතාව ඕනි වුණා ඒ නිසා පුතේ මේ යපස් උණු කිරීමට දර වෙනුවට වෙනත් බල ශක්තියක් ඕනි වුණා මොකක්ද ඕනි උනේ වෙනත් බල ශක්තියක් අවශ්‍ය වුණා ඒ නිසා පුතේ මේ යපස් උණු කරන්න මේ දර වෙනුවට මොනවද ප්‍රයෝගික කරගත්තේ ගල් අඟුරු උපයෝගී කරගත්තා මේ ගල් අඟුරු උපයෝගී කරගන්න එක මුලින්ම හොයාගත්තේ පුතේ මේ 1730 වර්ෂයේදී 1730 වර්ෂයේදී ඒබ්‍රහම් ද විසින් ඒබ්‍රහම් ද විසින් තමයි මෙන්න මේ යපස් උණු කරන්න දර වෙනුවට ගල් ගල්ලඟුරු මුලින්ම යොදාගත්තේ තේරුණාද පුතේ මේක තේරුණාද මේක තේරුණාද ඒක තේරුණාද ඔව් සර් හරි ලියා ගන්න පුතේ එහෙනම් බ්‍රිතාන්‍යයේ යපස් නිදි බහුල රටකි බ්‍රිතාන්‍යයේ යපස් නිදි බහුල රටකි බ්‍රිතාන්‍යයේ යපස් නිදි බහුල රටකි බ්‍රිතාන්‍ය යපස් නිදි බහුල රටකි බ්‍රිතාන්‍ය යපස් නිදි බහුල රටකි කාර්මික
විප්ලවයට පෙර සිටම පුතේ වීඩියෝ කෝල් කරලා මට ඔයගොල්ලෝ ලියනවා පේන්නේ නැහැ නැත්නම් ඉක්මනට කියනවා කාර්මික විප්ලවයට පෙර සිටම අවි ආයුධ නිපදවීමට කෘෂි උපකරණ නිපදවීමට බ්‍රිතාන්‍යෝ යකඩ හා වානේ නිපදවූහ බ්‍රිතාන්‍යෝ යකඩ හා වානේ නිපදවූහ මේ සඳහා යපස් උණු කරන ලද්දේ දර භාවිතේනි උදබඩ ඉඩ පොඩ පරිස්සම් කරලා ලියන්න දර භාවිතේනි නමුත් කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර සෑදීමට මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර සෑදීමට යකඩහා වාණේ අවශ්‍ය වූ හේයින් යකඩහා වාණේ අවශ්‍ය වූ හේයින් කාර්යක්ෂම ලෙස යපස් උණු කිරීම සඳහා කාර්යක්ෂම ලෙස යපස් උණු කිරීම සඳහා ඒබ්‍රහම් ඩර්බ් විසින් ඒබ්‍රහම් ඩර්බ් විසින් දර වෙනුවට ගල්ලඹු ප්‍රයෝගී කරගන්නා ලදී ගල් අඟුරු යොදා ගන්නා ලදී නැත්නම් උපයෝගී කර ගන්නා ලදී ඊට පස්සේ තවත්
තවත් යන්ත්‍රයක් නිපදෙව්වා 1784 දී 1784 දී මෙන්න මේ යන්ත්‍රය නිපදව පුතේ හෙන්රි කෝඩ් විසින් ඒ යන්ත්‍රයේ නම තමයි රෝලර් යන්ත්‍රය රෝලර් යන්ත්‍රය ඒ යන්ත්‍රේ නම තමයි රෝලර් යන්ත්‍රය මේ රෝලර් යන්ත්‍රය හරහා සිද්ධ කරේ පුතේ පදම් කළ යකඩ නිර්මාණය කරා මොන යකඩද පදම් කළ යකඩ නිර්මාණය කළා පදම් මෙහෙම නෙමෙයි පදම් කළ යකඩ නිර්මාණය කරා හරි ඒක දිනනවා 1784 වර්ෂයේදී හෙන්රි කෝඩ් රෝලර් යන්ත්‍රය නිපදවීය මෙම යන්ත්‍රය නිපදවීම නිසා हेन्री बेसम මෙතන හෙන්රි කෝඩ් මෙතන හෙන්රි බෙසම් මේ හෙන්රිලා වෙන කරන්න දැක් තිබිලම නැද්ද දන්නේ හරි එතකොට 1856 දී හෙන්රි බෙසම් විසින් පුතේ නිර්මාණය කරනවා මොකක්ද අපද්‍රව්‍ය ඉවත් කර හරි අපද්‍රව්‍ය ඉවත් කර යකඩ උණු කර හැකි විදුලි උදුනා හරි අපද්‍රව්‍ය ඉවත් කර හරි අපද්‍රව්‍ය ඉවත් කර වායේ නිපදවිය හැකි උදුනා මේ මගින් පුතේ මොකක්ද මේ මගින් අපද්‍රව්‍ය නැති හරි අපද්‍රව්‍ය නැති මේ ශක්තිමත් උසස් තත්ත්වයේ වාණේ නිර්මාණය කළා හරි ලියා ගන්න මොහු විසින් අපද්‍රව්‍ය ඉවත් කර ඉතා උසස් තත්වේ හා 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 ශක්තිමත් වාණේ නිපදවීමට හැකි විය 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 හරි එතකොට මොකද පළවෙනි එක ඒබ්‍රහම් ඩර්බ් විසින් මේ යපස්තුමු කරන්න දර වෙනුවට ගල්ලඟුරු යොදාගත්තා ඊට පස්සේ හෙන්රි කෝඩ් විසින් රෝලර් යන්ත්‍රය නිර්මාණය කරා ඊට පස්සේ හෙන්රි බෙසම් විසින් අපද්‍රව්‍ය ඉවත් කර වාණේ නිපදවිය හැකි උදුනක් නිර්මාණය කරා ඊට පස්සේ පුතේ මේ විලියම් සීමස් විසින් මේසි විලියම් සීමස් විසින් පුතේ මොකක්ද යපස් උණු කිරීම සඳහා විදුලි උදුනක් නිර්මාණය කරා හරි එතකොට මොකද්ද පුතේ මේ යකඩ හා වාණේ කර්මාන්තය හරහා
නිර්මාණය වෙච්ච යන්ත්‍ර සූත්‍ර තමයි 1730 දී මේ ඒබ්‍රහම් ඩර්බ් විසින් නිර්මාණය කරනවා ඒබ්‍රහම් ඩර්බ් විසින් නිර්මාණය කරනවා මොකද දර වෙනුවට යපස් යොදා දර වෙනුවට යපස් නෙමෙයි බලේ හරිද දර වෙනුවට හරිද දර වෙනුවට යපස් කුණු කරන්න මොනවද ප්‍රයෝගික කරගත්තේ ගල්ලඟුරු ප්‍රයෝගික කරගත්තා ඊට පස්සේ 1784 දී හෙන්රි කෝට් විසින් පදම් කළ යකඩ නිර්මාණය කරන්න රෝලර් යන්ත්‍රය නිර්මාණය කරා ඊට පස්සේ 1856 දී හෙන්රි බෙසම් විසින් මේ අපද්‍රව්‍ය ඉවත් කර වාහනේ නිපද වේ හැකි යන්ත්‍රයක් නිර්මාණය කරනවා ඊට පස්සේ පුතේ මේ විලියම් සීමස් විසින් යපස් කුණු කරන්න විදුලි උඳුනක් නිර්මාණය කරනවා ලියා ගන්න පුතේ විලියම් සීමස් විසින් යකඩහා වාණේ කර්මාන්තය දියුණු කිරීම සඳහා 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 යපස් කුණු කිරීමට යපස් කුණු කිරීමට යපස් කුණු කිරීමට විදුලි උඳුනක් නිපදවන ලදී විදුලි උඳුනක් නිපදවන ලදී විදුලි උඳුන විපදවන ලදී ඕඩික තේරුණාද පුතේ හැමෝටම ඕඩික තේරුණාද හැමෝටම ඕටික තේරුණාද හැමෝටම හරි පුතේ ගන්න විනාඩියක් දෙන්නම් මං හරි හැමෝම කියවගත්ත පුතේ හොඳටම තේරුණාද මේ උගන්නපු ටික හොඳටම තේරුණාද කියලා විතරක් මට කියන්න පුතේ අද උගන්නපු ටික පේශ කර්මාන්තය යකඩහා වාණේ කර්මාන්තය හරි පුතේ ලබන සතිය පුතේ අපි කතා කරමු ගල්ලඟුරු කර්මාන්තය ගැන හරි ගල්ලඟුරු කර්මාන්තය ගැන මම පොඩ්ඩක් අද වේලාසෙන් කතා මේ ක්ලාස් ඉවර කරන එකට හේතුව තමයි පුතේ පහමාර ඉඳලා ක්ලාස් තියෙන්නේ ඊටට මම පොඩ්ඩක් ඇක්සිඩන්ට් වෙලා ඉන්නේ අපුලේ මේ නියපොත්ත ගලවලා ගිහිල්ලා තියෙන බයික් එකෙන් දෙරි ගහලා මේ ඉසර කැල නෑ කකුලේ වුණා දැන් මම බලා ගන්න පුළුවන් මේ විලුඹේ විලුඹේ මේ මාපටැඟිල්ල මේ නිසා හිටගෙන ඉන්නේ චුට්ටක් අද අමාරුයි දේ ඉඳලා ඉන්නේ නිසා පොඩ්ඩක් අද පොඩ්ඩක් වේලාසෙන් ක්ලාස් එක නතර කරනවා අපන සතිය වෙද්දී මේක සමහර දුරට සමීප වෙලා තියෙයි අවුලක් නැති වෙයි ඒකත් අවුලක් නැහැ අපේ වෙනුවට ක්ලාස් එකේ මාර්ධනය ක්ලාස් එක විදිහටම කරනවා එහෙනම්
අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා ඔයගලන්ට මොකක් හරි මෙතනක ප්‍රශ්නයක් තියෙනවද පුතේ අද උගන්වපු එකේ මොකක් හරි මෙතනක යම් තැනක් තේරුම් නැත්නම් මට කියන්න මොකක් හරි තැනක් පුතේ තේරුම් නැත්නම් කියන්න හරි අදට මම මෙතන ක්ලාස් එක නතර කරනවා එහෙනම් සියලු දිනාටම ආයුබෝවන් පරිස්සමින් Thank you sir ආයුබෝවන් sir ආයුබෝවන් sir Thank you sir